රාත්‍රී 8යි විනාඩි 3යි දැන්. රාත්‍රී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා. ධර්මානුශාසනාව. තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලක්දිවට ලැබුණු ඒ අසිරිමත් පොසොන් පොහොයද සිහිපත් කරමින්, පොසොන් උදාවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමිකංශය සංවිධානය කරන රාත්‍රී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අපහායික් වෙන්නයි ඔබට ආරාධනා. දේශිකේනන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය පූජ්‍යපාද උතුරාවල ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේයි. සදහැවතුනි, ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වන්නට අපි සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා,
ධම්මා සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගේ භික්ඛු ආමන්තේසි ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බාතිති වාසනාවන්ත පින්වත්නි අද මම මාතෘකා කළේ සංයුත්ත නිකායේ සත්‍ය සංයුක්තයට අයත් දෙවන වග්ගයේ ප්‍රථම සූත්‍රය ධම්මචක්ක සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් උදෙසා තමයි දේශනා කළේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවය ප්‍රාදේශීය සේවා ඔස්සේ සවන් දෙන ලංකා ලෝකවාසී පින්වතුනොත් මේ ශාලාවේ ඉඳගෙන බණ අහන ඔබත් දැන් මේ ධර්ම ශ්‍රවණයට ධර්ම දේශනාවට සවන් දෙන වෙලාව වචන තුනක් ඔබට මතක් කර දෙනවා. සුනාත හොඳට ධර්මය අහන්න ඕන මේ පැය තුලදී. දහරේත ඒ අහන ධර්මය හොඳට හිතේ දරා ගන්න ඕනේ. ඊළඟ වචනය චරාත ඒත් අහපු හිතේ දරාගත් මේ ධර්මය චරාත ඒ අනුව හැසිරීමට සිත්ති දරාගෙන මේ පිරිසත් ලංකා ලෝක මේ වෙලාවේ ධර්ම දේශනාවට සවන් දෙන සියලු පින්වතුනුත් උතුම් වූ නිවන අරමුණු කරගෙන ධර්ම ශ්‍රවණය කිරීමට හැම දිනාම සූදානම් වන්න. අද මම මාතෘකා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. ඔබ හැම දිනාම මේ සූත්‍රය කියවලා තියෙනවා, මේ සූත්‍රයෙන් බණ අහලා තිබෙනවා. නමුත් අද අපට මාතෘකා වශයෙන් ඒ සූත්‍රය නියම කරලයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇසල පුර පොහෝ දින ඇසල පුර පසළොස්වක් පොහෝ දවසේ බරණැස් නුවර මිගදාය නම් වූ ඉසිපතනාරාමයේ බලා වැඩම කළා. උපක ආජීවක ගයා ප්‍රදේශයටත් බෝධීන් වහන්සේ වැඩ සිටින ප්‍රදේශයටත් අතර මගදී හමු වුණා. මේ හමු වුණ උපක ආජීවක බුදුරජාණන් වහන්සේ දිහා බලලා ඇවැත්නි, ඔබ වහන්සේගේ චක්සුරාදී ඉඳුරන් ඉතා ප්‍රසන්නයි ලස්සනයි, ශරීර වර්ණය පිරිසුදුයි, අතිශයින්ම නිර්මලයි. කවරෙකුගේ ධර්මයක් ඔබ වහන්සේ රුචි කරනවද කියලා ඇහුවා. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ, අහං හි අරහා ලෝකේ අහං සත්තා අනුත්තරු ඒකෝම්මි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිබ්බුතෝ. මේ ගාථාවෙන් කියවෙන්නේ අහං හි අරහා ලෝකේ, මම ලෝකේහි
රහතන් වහන්සේ කෙනෙක්මි. අහං සත්තා අනුත්තරෝ මම නිරුත්තර වූ ශාස්ත්‍රූන් වහන්සේ වෙමි. ඒකෝම්මි සම්මා සම්බුද්ධෝ මම සම්්‍යක් සම්බුද්ධ වෙමි. සීති භූතෝස්මි නිබ්බුතෝ මම සියලු කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල් වූ යමි. එහෙයින් මම නිවුණේ වෙමි කියලා උපකට උත්තර දෙනවා ආජීවකට. ධම්ම චක්කම් පවත්තේතුන් ගච්ඡාමි කාසිනං පුරං අන්ද භූතස්මින් ලෝකස්මින් අහංචං අමත දුන්දුබින්. ධම්ම චක්කම් පවත්තේතුන් මම ධර්ම චක්‍රය පවත්වන්නට ගච්ඡාමි කාසිනං පුරං කසීරට බරණස් නුවරට යමි. අන්ද භූතස්මින් ලෝකස්මින් අවිද්‍යාවෙන් අන්ද වූ ලෝකයාට අහංචං අමත දුන්දුබින්. අමූර්තය නැත්තං දහම් අමා බෙරය ගසන්නෙමි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. උපක ආජීවක ඔබ අනන්ත දිනවීමට සුදුසුයි කියලා ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයටත් එක්ක මා දිසා වේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයම් ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝ. බුදුරජාණන් වහන්සේ නැවතත් මා දිසා වේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයම් කාමාදී ආශ්‍රවයන් සොය කරමින් පැමිණි මා ඒකාන්තයෙන්ම ජින වෙමි. අනන්ත ජින කියලා කිව්වේ. එනිසා ඒකාන්තයෙන්ම මම ජින වෙමි. ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝ උපකය. මා සියලු පාප ධර්මයෝ දිනුවා. ඒ නිසා මම අනන්ත ජින වෙමි කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. උපක ආජීවක හිසසලා එසේ විය හැකි කියලා වංගහාර ජනපදයේ බලා පිටත් වුණා. ඔය බරණැස ඉසිපතනාරාමයට යන අවස්ථාවක සිදුවීමක් ධම්මචක්කේට පෙර ආතුව දේශනාවට. බුදුරජාණන් වහන්සේ අටලොස් යොදුම් මග ගෙවා බුද්ධත්වයෙන් දින 60 ඒ කියන්නේ පොසොන් පුර වෙසක් පුර පසළොස්වක් පොහෝ දවස පොසොන් පුර පසළොස්වක් පොහෝ දවස ගත කරලා ඇසල පුර පසළොස්වක් පොහෝ දිනය තමයි බුදුරජාණන් වහන්සේ බරණැස ඉතිපතනාරාමයට වැඩම කළේ. ඔබ දන්නවා කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියන පස්වග තවුසන්ට ධර්මය දේශනා කිරීමේ අරමුණින් තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. මේ වැඩම කිරීම දුටු පස්වග තවුසෝ කතිකා කරගත්ත ඇවැත්නි ශ්‍රමණ ගෞතම තෙමේ ප්‍රදං වීරිය උත්සාහය අතෑරලා දාලා ඒ වගේම මధుර වූ ආහාර පාන වළඳලා කය සකස් කරගෙන සතප්පවල බුදු වීමට නොහැකිව නැවතත් අපකරා එනවයි කියලා අර පස්වග තවුසෝ දුරදීම දැකලා සාකච්ඡා කළා කතා කරගත්ත අයයි. මෙහෙමත් කතා කරනවා අපි ඔහුට නොවැඳිය යුතුයි. අපි ඔහුට උවටැන් නොකළ යුතුයි. අපි ඔහුගේ පාසිවුරු නොගත යුතුයි. අපි පෙරගමන් නොකළ යුතුයි. අපි හුනස්නෙන් නොනැගිටිය යුතුයි. නැගිටින්නේ නැතුව ඉමුයි කියලා කතිකා කරගත්ත කවුද? අර පස්වග තවුසන්. පින්වත්නි රජකුලේ රජපෞලේ උපන් හේයින් හිඳ ගැනීමට පමණක් අසුණක් දෙමුයි කියලත් කතා කළා. ආගන්තුක සත්කාර නෙමේ. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වෙත ලංවත් වත්ම එළඹෙත්ම පළමු කියපු කතිකාවේ ඉන්නට බැරි වුණා. එක්තාපසයේ පෙරට ගමන් කරලා පාසිවුරු ගත්තා. තවත් තාපසයේ අසුණක් පැනවුවා. තවත් තාපසයේ පාදෝනා පැන් තැබුවා. බුදුරජාණන් වහන්සේ ආසනයේ වැඩ හිටියා.
පස්වග තවුසං බුදුරජාණන් වහන්සේට කතා කළේ ආවුසෝ ඇවැත්නි කියලා කියන සමසම මට්ටමටයි. මම සියලු කෙලසුන් නසලා බුද්ධත්වය අවබෝධ කළ නිසා ආවුසෝ ඇවැත්නි කියලා ආමන්ත්‍රණය කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කතා නොකරන ලෙසට බුදුරජාණන් වහන්සේ ආවුසෝ කියලා කතා කරන්න එපයි කියලා කිව්වේ. බුද්ධත්වයට පත්වී සිටින බව බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට දැනුවත් කළා. බුදුරජාණන් වහන්සේගේ වචන පිළිගත් පස්වග තවුසන් දැන් දහම් අසන්නටයි සූදානම. මේ පින්වත් පිරිස අද ගුවන් විදුලි සංස්ථාවේ මේ මැදිරියේ ඉඳගෙන බොහොම සද්ධාවෙන් මේ මාතෘකා දේශනාවට සවන් දෙන්න සූදානම. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී ශ්‍රී ලංකා සුදේශීය සේවයට සවන් දෙන මේ වෙලාවේ පින්වත් පිරිස වගේම පස්වග තවුසන් එතන ඉඳගත්තා, කන් යොමු කළා. මෙන්න මේ වෙලාව වෙනකොට දස දහසක් සක්වල වලින් දෙව්බඹ පිරිස් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. ඒ සෑම දෙනාම මුල් කරගෙන එදා ඇසල පුරපසළොස්වක් පොහෝ දවසේ අද අපට මාතෘකා වශයෙන් ලබා දුන්න ධම්මචක්ක සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. මේක තමයි නිදාන කතාව. අපි දැන් බලමු ධර්ම දේශනාවේ ධම්මචක්ක සූත්‍රයේ මොන මොන කරුණුද අන්තර්ගත වෙන්නේ කියලා. සද්ධාවන්ත පින්වත්නි, ධම්මචක්ක සූත්‍රයේ අන්තර්ගත වෙන ප්‍රධාන ධර්ම කරුණු හැටියට අන්තද්වය, අන්තද්වය කිව්වේ අන්ත දෙක, මම ඉදිරියට විස්තර කරනවා. මධ්‍යම ප්‍රතිපදාව, චතුරාර්ය සත්‍යය, තිපරි උර්ථය, ද්වාදසාකාරය හා නිවන පිළිබඳ කරුණු ධම්මචක්ක සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය සංක්ෂිප්තව සංගෘහිත වන නිසා මෙම සූත්‍රයට ධම්මචක්ක කියලා කියනවා. සියල්ල කෙටි කරලා සාරාංශ කරලා සූත්‍රයේ අන්තර්ගත නිසායි ධම්මචක්ක කියලා භාවිත කරන්නේ. ධම්මචක්ක කියන මේ shabdaya අර්ථ දෙකක් ප්‍රකාශ කරනවා. එකක් තමයි පටිවේද ධම්මචක්ක, අනික් කාරණේ තමයි දේශනා ධම්මචක්කය. එතකොට ධම්මචක්ක කියන වචනය පින්වත්නි අර්ථ දෙකක වැටෙනවා. එකක් පටිවේද ධම්මචක්ක, අනික දේශනා ධම්මචක්ක. අපි බලමු පටිවේද ධම්මචක්ක කියලා කියන්නේ වචන හතරක්. පරිඤ්ඤයං පහතබ්බං සච්චිකාතබ්බං භාවේතබ්බං, ඔය පාලි වචන. පරිඤ්ඤයං කියලා සඳහන් වන්නේ සෝවහං වන විට දුක්ඛාරිය සත්‍ය පිලිසිඳ දැනගන්නවා. පහතබ්බං කියලා සඳහන් කරන්නේ සමුදයාර්ය සත්‍ය ප්‍රහාණය කරනවා, නැති කරනවා. සච්චිකා තබ්බං නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කරනවා. භාවේ තබ්බං මාර්ග ශක්තිය අනුගමනය කරනවා, වඩනවා කියන එකයි මෙතනදී සඳහන් කරන්නේ. දේශනා ධම්මචක්ක කියලා සඳහන් කරන්නේ පින්වත්නි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන යන ත්‍රිපරි උත්තේයකින් යුක්ත 12 ආකාරයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අන්‍යයන්ට මනාකොට දේශනා කිරීම. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉසිපතනාරාමේදී අපි මුලින් දේශනා කර පරිදිම කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියන පස්වග මහණුන්ට දේශනා කළේ මේ දේශනා ධර්ම චක්‍රයයි. පින්වත්නි
ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මේ පාලි පාඨයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, පැවිද්දා විසින් අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි. මෙතන පැවිද්දා කිව්වම සිව්වනක් පිරිස, උපාසක, උපාසිකා, භික්ෂුව, භික්ෂුණී, මේ හැම දෙනාම මේ අන්ත දෙක දුරු කරන්න කියන. මොකද්ද මේ අන්ත දෙක? යෝජායන් කාමසු කාමසුකල්ලි කානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අපි එකක් තෝරලයිමුකෝ. කාමසුකල්ලි කානු යෝගය තමයි එකක්. කාමසුකල්ලි කානු යෝගයයි කියලා කියන්නේ ශරීරයට සැප පහසුකම් ලබා දීමයි. මේ කාරණය වචන පහකින් අනර්ථය දක්වලා තිනෝ. මොකද්ද කියන්නේ? හීනෝ, ශරීරයට පුදුමාකාර විදියට සැප පහසුකම් ලබා දෙනවා නම් ඒක ලාමක වූ ක්‍රියාවක් හැටියටයි මේ දේශනාවේ සඳහන් කරන්නේ. කාමසුකල්ලිකානු යෝගයනේ. ඊළඟ ගාමෝ, ග්‍රාම්‍ය වූ ගම්බද පෙදසක් ක්‍රියාත්මක කරන්න වගේ පහත් ක්‍රියාවක් හැටියට මේක දක්වනවා. පෝතජ්ජනිකෝ, අඥාන පෘතජ්ජනයන් විසින්, නුවණ ඇති අය නෙවෙයි නුවණ නැති අය විසින් අනුගමනය කරන ක්‍රමයක්. අනරියෝ, ආර්යයන් අනුගමනය කරන්නේ නැති වැඩක් තමයි කාමසුකල්ලිකානු යෝගය කියලා සඳහන් කරන්නේ. අනත්ත සංහිතෝ, අනර්ථේක්ම අනර්ථයෙන් යුක්ත වූවක් හැටියට බලන්න. කම් සැප මේ විදිහට කාරණා පහකින් දක්වලා තිබෙනවා. තවදුරටත් පැහැදිලි කරගන්නව, පාලි ඡේදයේ කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ, මේ කම් සැප විඳීමයි කියන එක හීනෝ ගම්මෝ පෝතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. කාරණා පහකින්ම දැක්වුවා එක එතරම් හොඳ එකක් නෙවෙයි, එක අන්තයක්. ඒක කාමසුකල්ලිකානු යෝගය නිවනට හානි කරයි, නිවන් දකින්න බෑ, උත්සාහයක් දරන්න බෑ. ඒ නිසා තමා වචන පහකින්ම මේ පිළිබඳව දේශනා කළේ. වස්තුකාම, ක්ලේශකාම පිළිබඳ සත්වයා තුළ පවත්නා තෘෂ්ණාව, තව විදියකින් කියනවා නම් පින්වත්නි, ආසාව. වස්තුකාම සත්විද වෙනවා, හය ආකාරයයි වස්තුකාම. වස්තුකාම කියලා කියන්නේ පැහැදිලි කරගන්න, රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. දැන් මේ කියන්නේ අපේ ඉඳුරන්ට ගෝචර වෙන ඇලීමනේ. ඇසට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, ශරීරයට නම් ස්පර්ශය, හිතට නම් ධම්ම. එතකොට මෙන්න මේ කියන කාම වස්තුකාම හය සත්‍යා විසින්, ඔබ විසින් තෘෂ්ණාවෙන් පිළිගනු ලබන සවිඥානක වූ පණ ඇති වූවනේ සවිඥානක. අවිඥානක වූ පණ නැති, ඒ කියන්නේ වතු පිටි, ඉඩකඩන්, යාන වාහන, හරකබාන, ස්ත්‍රී පුරුෂ, මේ සියලු දේම තමයි වස්තුකාම කියලා කිව්වේ. ඒවා ඔක්කොම වස්තුකාම. ඊළඟට ක්ලේශකාම කියලා කියන්නේ ඒ වස්තුකාම පිළිබඳ සත්වයාට උපදින ආසාව, තෘෂ්ණාව, රාගය. අපි වචන ගොඩක් පාවිච්චි කරනවා ඒ වගේ ඇලීමයි. මේ දෙයාකාර වූ කාමයන්හි ඇලී ගැලී වාසය කිරීම, ඒකට තමයි කාමසුකල්ලිකානු යෝගය කියලා කිව්වේ. ඉතින් බුදුහාමුදුරුවෝ උගන්වනවා මේක එක්තරා අන්තයක්, ඒකටම බැර වෙලා ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ උගන්වනවා මේ සූත්‍රයේ, යෝචායන් අත්තකිලමතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඔන්න ඊළඟ අන්තයක් කියනවා, ද්වේමේ අන්තනේ. අන්ත දෙකක් තියෙනවා. මෙන්න දෙවෙනි අන්තය තමයි අත්තකිලමතානු යෝගය.
දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ. වචන තුනකින් ඒක විස්තර කරන්නේ. දුක්කෝ කියලා කිව්වේ දුක් සහගතයි. අනරියෝ ආර්යයන් අනුගමනය කරන්නේ මේ ක්‍රමය අත්තකිලමතාන යෝගයේ. ආර්ය කියන පුජ්‍යලු උසස් පුජ්‍යලියෝ. අනත්ත සංහිතෝ අනර්ථයක්මයි මේකෙන් වෙන්නේ. අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. පින්වත්නි, ශරීරයට දුක් දීම සඳහා මිත්‍යා සීල, මිත්‍යා කියේ බොරු සීල් අටව ගන්නෝනේ, ඊළඟට මිත්‍යා වෘත සමාදන් වෙනවා. ඉන්දියාව මුල් කරගත්තාම කුක්කුර වෘත, ග්‍රෝ වෘත ආදි වශයෙන් සඳහන් කරන්නේ. එතකොට ඒ කාලේ අදත් ඉන්නව සමහර අය අධික සීත කාලේ අධික සීතල වූ ජලය ගිලිනවා, මේ ශරීරයට දුක් දෙනවා. සීත කාලේ සීත ජලයට අපි වහින්නේ නැහැනේ, නමුත් සමහර අය එහෙම කරනවා. ඊළඟ අධික උෂ්ණ කාලේ, ග්‍රීෂ්ම කාලේ ගිනි තපිනවා. දැන් පහුගිය කාලේ අපිට හරීම ග්‍රීෂ්මයි, කාමර ඇතුලේ ඉන්නත් බෑ, ඉහෙන් කණින් දාඩිය දැම්මා. ඉතින් ඒ කාලේ තවත් ගිනි තපිනව නම් ඒක. ඉතින් මේ වගේ වක් කළා මේ ශරීරයට දුක් දෙනවා. අත්තකිලමතානු යෝගය. ගිනි මත ඇවිදිනවා, ගින්දර ගිනි ගොඩවල් ගහලා ඒ අඟුරු ගොඩේ ඇවිදිනවා. මේවා ශරීරයට දුක් දෙනේවා. ඒ වගේම කටු ගොඩවල් ඇඳවල් උඩ සැතපෙනවා, නිදා ගන්නවා. කයටත් සිතටත් බරපතල ලෙස පීඩා ගෙනත් දෙනවා. හැබැයි මෙන්න මේ කොච්චර පීඩා ගෙනත් දුන්නත් පින්වත්නි, උත්තරීතර සුඛය සැපය ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධාත් බෝසතාණෝ 29 වසරක් වින්ද පංචකාම සම්පත්තිය අතහැරලා දැම්මනේ. ගිහි සැප හැරදමලා අබිනිෂ්ක්‍රමණය කිරීමෙන් වසර 6 ශරීරයට දුක් දීමත් කියන මේ කාරණා දෙකම නිවන් මඟ නොවන නිසා අතහැරලා දැම්මා. බුදුහාමුදුරුව වසර 35ක් මේ කාරණා දෙකේම කාමසුකල්ලිකානු යෝගයේ හා අත්තකිලමතානු යෝගයේ යෙදිලා හිටියා. ඒ දෙකම නිවනට හරියන්නේ නැහැ. නිවන ලබා ගන්න බෑ, විමුක්තියක් ලබා ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙකම අතහැරලා දැම්මනේ. ඒකනේ අර පස්වග තවුස කිව්වේ දැන් මේ කය බොහොම හොඳට සකස් කරගෙන මේ වැඩම කරන්න කියලා අර මුලින් කිව්වේ දේශනා කළේ ඒකයි. දැන් බුදුහාමුදුරුවෝ සතිපට්ඨ මේ ධම්මචක්ක සූත්‍රයේදී දක්වනවා, ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මහණෙනි, මේ අන්ත දෙකට නොගොස් තථාගත වූ මා මධ්‍යම ප්‍රතිපදාව ප්‍රත්‍යක්ෂ කළා. අර මුලින් කියපු අන්ත දෙකටම මම ගියේ නැහැ. තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව තමයි කටයුතු කළේ. මේක කටයුතු කරනකොට බලන්නකො වෙන දේ, චක්කුකරණී චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනීම ඇති වෙනවා. ඥානකරණී ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. උපසමාය කෙලෙසුන්ගෙන් මිදීම පිණිස මේ කාර්යය සිද්ධ වෙනවා. අභිඤ්ඤාය සත්‍ය ප්‍රතිවේදය පිණිස, සත්‍ය දැන ගැනීම පිණිස. ඒ වගේම සම්බෝධාය සම්්‍යක් සම්බෝධිය පිණිස, නිබ්බානාය නිවන පිණිස හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? පින්වත්නි, අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති දං. මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ බණ අහන පිරිස ඔබ හැම දෙනාම දන්න කාරණයක් විතර කියවලා තියෙනවා.
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ සිත යොමු කරන්නකෝ. පුජ්‍යලයා ආර්ය භාවයට පමුණුවනවා, උසස් තත්වයට පමුණුවනවා, ලෞකික ජීවිතයේ දියුණුවට පමුණුවනවා, ලෝකෝත්තර ජීවිතයේ දියුණුවට පමුණුවලා නිවන සාක්ෂාත් කරනවා. මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? මේ කිව් වචන 8. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුජ්‍යලයාට ආර්ය ඵල ප්‍රතිලාභය සිද්ධ කරලා දෙනවා. ඒ කිව්වේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීම සඳහාත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් වෙන බව දැනගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය දස සංයෝජන යටපත් කරනවා. අපේ ජීවිතයේට එක එක බලපාන සංයෝජන තියෙනවා. ඒ 10ම යටපත් කරලා අපට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උදව් උපකාර වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුජ්‍යලයාට පුනර්භවය නැති කරනවා. ආය උපදීමක් ඇති කරන්නේ නැහැ. මේක හරියට අනුගමනය කළාම, ක්‍රියා කළාම ආර්ය අෂ්ටාංගික මාර්ගය විමුක්තිය, ඒ කියන්නේ නිවන ලබා දීමට මූලික වෙනවා. මේ සූත්‍රයේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටතම සොයා ගැනීමක් හැටියට මැදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය අපට දේශනා කරන්න පුළුවන්, දක්වන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවේතව්‍ය වශයෙන්, භාවිත කිරීම වශයෙන් ඒකාකාරයි. ඒ වගේම සමත විදර්ශනා වශයෙන් බැලුවොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් දෙකකට බෙදෙනවා. මොකද කොටස් දෙක කියලා කිව්වේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එක විදර්ශනා ඥාණයටයි අයිති වෙන්නේ. අනිකුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳහන් වෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන එක සමතයට, සමත භාවනාවට අයත් වෙනවා. දැන් අපි කොටස් දෙකකට තමයි ඔය දැක්වේ. ඔබ හැමදෙනාම දන්නවා අපි ඉගෙන ගන්න කාලෙදි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් කොටස් තුනකටත් බෙදුවා. සීලය කියලා කියන්නේ සම්මා වාචා කම්මන්ත ආජීව. සමාධි කියලා කියන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ප්‍රඥාවයි කියලා කිව්වේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කාරණා දෙක. සෝවහං සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ભેදේනොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය චතුර්විධ වෙනවා, හතර ආකාරයක් වෙනවා. පින්වත්නි, පඤ්ඤා විතක්ක විරති විරිය සති ඒකග්ගත මේ චෛතසික සිතුවිලි. මෙන්න මේ චෛතසිකයන්ගේ වශයෙන් සත්විද, ඒ කියන්නේ හය ආකාරයක් වෙනවා මෙතන සඳහන් කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට මේ සූත්‍රයේ විස්තර කෙරෙන්නේ චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍ය ඔබ දන්නවා, පාඩම් තියෙනවා. දුක් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය හා මාර්ග සත්‍යයි. බුද්ධාදී උතුමන් අවබෝධ කළ හිඳා මේවට කියනවා ආර්ය කියලා. ආර්ය නම් වෙනවා. කිසි කලෙකත් කාටවත් වෙනස් කරන්න බෑ. ඊළඟට අලුතෙන් මේකට ඇතුළත් කරන්නත් බෑ. කරුණු කාරණා. ඒක සත්‍ය. ලෝකයේ තියෙන ශක්තිය නිසා මේට සත්‍ය කියලාත් කියනවා. අර මුලින් දේශනාවේ සඳහන් කළ පරිදිම මෙතනදී දුක්ඛ සත්‍ය පිළිබඳ දැන ගැනීම, සමුදය සත්‍ය පිළිබඳ දැන ගැනීම, නිරෝධ සත්‍ය සාක්ෂාත් කර ගැනීම, මාර්ග සත්‍ය වැඩීම, පරිඤ්ඤයම් පහතබ්බං සත්‍චිකා තබ්බං භවේ තබ්බං කියලා පාලි වචන වලින් සඳහන් වෙනවා. පින්වත්නි, දුක්ඛ සත්‍ය බුදුහාමුදුරු ගන්නවා මම අවබෝධ කරගත්තා එදා පස්වග තවුසන්ට.
ඉපදීම බලන්නකො දුග්ගඩ ධම්මචක්ක සූත්‍රයේ සඳහන් වෙන මං සිංහලෙන් මෙතනදි විස්තර කරන්නේ ඉපදීම මහලු වීම ලෙඩවීම මිය යෑම අප්‍රියංහා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කැමැතිදා නොලැබීම අකමැතිදා ලැබීම මේ මෙව කොහොම දුකයිනේ මේව කොහොම දුකයි කෙටියම කියනවා නම් ඔබේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය උපාදානස්කන්ධ පහම දුකයි ඒක දුක්ඛාරිය සත්‍ය හැටියට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සසර නැවත නැවත උපත සිදු කරන්නා වූ ඒ වගේම උපුනුපම් භවයන්හි ඇති කර ගන්නවා ඇල්ම ඒකට අපි කියනවා කාම භව විභව කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව මෙන්න මේ තණ්හාව දුක්ඛ සමුදයයි ඒට ප්‍රධානම හේතුව තමයි රාගය ඇලීම නැත්නම් තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ ඊළඟට දක්වන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ඒ කියන්නේ තෘෂ්ණාවෙන් මිදුණු තෘෂ්ණාව නිරෝධයට අරමුණු තෘෂ්ණාව නැති කරාම ඇතිවන නිවනයි ඔතනදී කියන්නේ රාගක්ඛයෝ නිබ්බාන දෝසක්ඛයෝ නිබ්බාන මෝහක්ඛයෝ නිබ්බාන රාගය ద్వේසය මෝහය කියන කාරණා තුනෙම අයින් වුණු හැටතන නිවන තමයි අපි සඳහන් කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කිව්වේ අර මම මුලින් දේශනා කළ පරිදි මධ්‍යම ප්‍රතිපදාව නැත්තා අංග 8කින් යුක්ත වූ ආර්ය මාර්ගයයි පින්වත්නි එක් එක් සත්‍යයක් අපිරි සඳහන් කළානේ තිපරි වට්ටයක් පිළිබඳ මේ සූත්‍රයේ සඳහන් කරනවා ඒ තිපරි වට්ට කියලා කිව්වේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන මෙන්න මේ වශයෙන් චතුරාර්ය සත්‍ය 12 ආකාරයකට තත්ව ඥානය නැත්නම් ප්‍රඥාව දක්වලා ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ සිත යොමු කරගත්තා. ඒ නිසා තමයි මම නිරුක්තර වූ සම්මා සම්බෝධිය ප්‍රතිඥා කළේ බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී අවසානයේදී දක්වනවා මම දර්ශනය පහළ කරගත්තා. මම අරහත් ඵලය ලබා ගත්තා. මගේ මේ අන්තිම උපතයි මට පුනර්භවයක් නෑ නැවත උප්පත්තියක් ඇති වෙන්නේ නෑ එහෙම දේශනා කරමින් එදා ඇසල පුරපසලොස්වක් පොහෝ දවසේ දෙව්බඹුන් සහිත මේ පස්වග තවුසන්ට ධම්මචක්ක සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ මේ ධම්මචක්ක සූත්‍ර දේශනාව අහලා දේශනාව අවසානයේදී කොණ්ඩඤ්ඤ වප්පබද්ධ්‍ය මහානාම අස්සජී කියන පස්වග තවුසෝ මහණුන් කියලා කියමුකෝ මේ මහණුන් භික්ෂූන් සතුටටපත් වුණා ඒ විතරක් නෙවෙයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ රාගාදී කෙලෙස් රහිතව සෝවහන් තත්වයට පත් වුණා. ඒ වගේම මේ සූත්‍ර දේශනාව අවසාන කරනකොට දස දහසක් සක්වලින් ආපු ඒ දෙවිදේවතාවරු සාදුනාද සඳහන් කළා සාදුනාද පැවැත්තුවා. පින්වත්නි අපි දැන් අපට ලැබිලා තියෙන කාල පරිච්ඡේදයට අනුව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තමයි මේ වෙලාවේ දේශනා කරන්නට යෙදුනේ.
අපි නැවතත් ඒ ගැන අවධානය යොමු කරනවා නම් එදා පස්වගතවුසං තාපසයන් සඳහා දේශනා කොට වදාළ ධම්මචක්ක සූත්‍ර දේශනාවේ කාරණා හයක් අන්තර්ගත වෙනවා. වාසනාවන්ත පින්වත්නි, මේ සූත්‍ර දේශනාවේ අන්තද්වය, ඒ කියන්නේ අන්ත දෙක පිළිබඳව ඇතුළත් වෙනවා. ඔබ මේ බණේදී ඇහුවා, ශ්‍රවණය කළා. ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව ඔබ මේ ධර්මයෙන් කරුණු දැනගත්තා. චතුරාර්ය සත්‍ය පිළිබඳ කරුණු ඔබ දැනගත්තා. ඒ වගේම තිපරි වෘතය, ද්වාදසාකාරය, මෙන්න මේ කියන කරුණු, ඒ වගේම නිවන, ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති නිබ්බානං පරමං සුඛං, ඒ නිවන පිළිබඳ කරුණු මේ සූත්‍ර දේශනාවේදී එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා පින්වත්නි, ඔබ මේ ශාලාවේ ඉඳගෙන ධර්මශ්‍රවණය කළා. ඒ වගේම ලංකාවාසී ඔබ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවය හා ප්‍රාදේශීය සේවා ඔස්සේ නිවසේ ඉඳගෙන ලංකාවාසී ලෝකවාසී ඔබ ධර්මශ්‍රවණය කළා. ධර්මචක්ක සූත්‍ර දේශනාව මේ වෙලාවේ ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම දෙව් මිනිස් සැප කෙලවර උතුම් වූ නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන හැම දිනාගෙමත්, අද මේ වෙලාවේ බණ අහපු ලංකාලෝක ඔබේ නමින් මිය පරලොව ගිය හැම දිනාටමත් මේ පිං බලෙන් පරලොව ජීවිතේ වාසනාවන්ත වේවා, උතුම් වූ නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු ලොකු කුඩා හැම දිනාටමත්, සම්බන්ධ ඔබටත්, දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් තුනුරුවන්ගේත් බියන්ගේත් ආශිර්වාදයෙන් මෙලව ජීවිතයේ වාසනාවන්ත වේවා, පරලව ජීවිතය වාසනාවන්ත වේවා, උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්කන්තු ලෝක සාසනං තිරං රක්කන්තු ධම්ම දේශනං තිරං රක්කන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ඒ උතුම් වූ ධර්මානුශාසනා පැවැත්වුවේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දුරන්දර, කැලණිය චිත්‍යාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය පූජ්‍යපාද උතුරාවල ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. ස්වාමින්ද්‍රයන් වහන්සේටත් දායකත්වය දරූ සමදෙනාටත් ඔබටත් සෙත් ශාන්තියම ප්‍රාර්ථනා කරමින්, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගැනීමට අමතන්න අපේ අංකයට 0112697140 0112697140 ධර්මානුශාසනාවක දායකත්වය වෙනුවෙන් රුපියල් 6000ක බරපැන මුදලක් පමණයි ඔබ දැරිය යුතු වන්නේ. තෙරුවන් සරණයි.